පරිගණක හා තාක්ෂණික තක්සලාව Studio 10 Fingers YouTube channel එක වෙත ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා සිංහල typing පාඩම් මාලාවේ 3 වන වීඩියෝ එක විදියට මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු Windows 10 latest update එකේ Unicode සිංහල typing ගැටලුව ගැන Windows 10 latest version එක දාවනේ වන PC වලදී නැත්නම් Windows 10 නවතම update එක install කළ PC වලදී Unicode භාවිතයෙන් සිංහල type කිරීමේදී අකුරු shift වෙලා වචන වෙනස් වෙන ගැටලුව බොහෝ විට ඇති වෙනවා මම මේ සිංහල typing video series එකේ දෙවන video එකෙන් කියලා දුන්න විදියට ඉස්කෝලපත regular සහ ඉස්කෝලපත bold font file දෙක reinstall කළත් ගැටලුව විසඳෙන්නේ නැති වෙන්න පුළුවන් Windows XP Windows 7 Windows Vista සහ Windows 8 වල මේක 100%ක්ම සාර්ථකයි font file දෙක reinstall කරන එක Windows 10 Fairy version වලදීත් කිසිම ගැටලුවක් නැතුව සාර්ථකව විසඳෙනවා font file දෙක reinstall කරන් මේ සිංහල typing ගැටලුව Windows 10 latest update එක වැඩිච්ච PC එකක් නම් තමයි මෙන්න මේ සිංහල typing ගැටලුව ගොඩක් වෙලාවට දැන් මතුවෙන්නේ ඉතින් ඔයාගේ PC එකේ run වෙන්නේ Windows 10 Fairy version එකක් වුණත් අලුත් update එක වැටුනම ඔයාලට අනිවාර්යයෙන්ම මේ සිංහල typing ගැටලු වෙනවා ඒ නිසා වීඩියෝ එක බලලා මේ ගැන දැනුවත් වෙන එක අනිවාර්යයෙන්ම වටිනවා ඔයාගේ PC එකේ සිංහල තමිල් IME Unicode kit එක install කරලා නැත්නම් Unicode kit එක install කරගන්න ඒ ගැන දැනුම සහ download link එක අවශ්‍ය නම් මේ සිංහල typing video series එකේ පළමු වන video එක බලන්න මම description section එකේ link දාලා තියෙනවා හරි මුලින්ම ඔයා Windows settings page එක open කරගන්න ඕන Windows logo එක click කරන්න start button එක click කළා එතන start menu එක ආට පුළුවන් මෙන්න මෙතන settings page එක මේ settings icon එක click කරලා open කරගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා ආට පුළුවන් මෙන්න මේ Windows notification icon එක මෙතන මේ quick launch icon වලට දකුණු පැත්තෙන් තියෙන task bar එකේ notification icon එක click කළා එතනින් ආට පුළුවන් මේ යට තියෙන icon ටිකෙන් ආට මෙන්න මේ all settings කියන icon එක click කළා Windows settings page එක open කරගන්න පුළුවන් හරි ඒ ක්‍රම දෙකෙන් මොන ක්‍රමකින් හරි ආ Windows settings page එක open කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ settings වලින් time and language කියන මෙන්න මේ settings එක තෝරගන්න click කරන්න හරි ඊට පස්සේ ඔයාට appear වෙනවා මෙන්න මේ page එක මෙතනින් ඔයාට වම් පැත්තේ pan එක බලන්න මේ left pan එකේ මෙතන ඔයාට තියෙනවා language කියලා menu එකක් මෙන්න මේ language menu එක click කරන්න language menu click කරාට පස්සේ language settings open වෙනවා එතනින් බලන්න ඔයාට මෙතන තියෙනවා windows display language කියලා english united states select වෙලා තියෙනවා default language එක විදිහට windows default language එක මෙතන මෙන්න මේ section එක බලන්න english language එක input language එකක් විදිහට add වෙලා තියෙනවා හැබැයි සිංහල language එක add වෙලා නැහැ ඔයාලට පේනවා ඔයාලා මෙන්න මෙතන plus mark එක click කරන්න ඕන හැබැයි ඊට කලින් ඔයා ඔයාගේ pc එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යෙන් ඔන් කරලා තියෙන්න ඕන. අපි මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරමු. ඔයාලට පුළුවන් මෙතනින් ලැන්ග්වේජ් එක ඇඩ් කරගන්න සිංහල ලැන්ග්වේජ් එක. ඔයාගේ OS එකට සිංහල ලැන්ග්වේජ් එක මෙතනින් ඇඩ් කරගන්න ඕන. ඔයාලට මෙන්න මේ ලැන්ග්වේජ් ලිස්ට් එක අහලට ස්ක්‍රෝල් කරලා සිංහල ලැන්ග්වේජ් එක ආට සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ සර්ච් බාර් එකේ ටයිප් කරන්න සිංහල කියලා ඉංග්‍රීසි වලින් සිංහල කියලා ටයිප් කරන් ඔයාලට ෆිල්ටර් වෙලා එනවා සිංහල ලැන්ග්වේජ් එක. ඒක සිලෙක්ට් කරන්න. පහළ තියෙන next button එක click කරන්න ඊට පස්සේ එන මෙන්න මේ list එකෙන් ඔයා set as my display language කියන එක අනිවාර්යෙන්ම deselect කරලා තියන්න ඒක check mark එක දාන්න එපා මොකද ඔයාගේ OS එකේ display language එක වෙන්නේ english language එක ඒ හින්දා ඔයාට සිංහල language එක display language එක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ හින්දා මේක deselect කරලා තියන්න අහලා තියෙනවා install language pack කියලා මේකත් ඔයා deselect කරන්න මොකද ඔයා මේ වෙනකොටත් සිංහල තමිල් IME Unicode pack එක ඔයා install කරලා තියෙන්නේ ඒ හින්දා මේ install language pack කියන එක deselect කරන්න ඒක install කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ දෙකම deselect කරන්න ඊට පස්සේ ඔයා මේ install කියන button එක click කරන්න පහල තියෙන එතකොට ආට පේනවා මෙන්න මේ section එකට සිංහල කියන language එකක් add වෙනවා ඊට පස්සේ ඔයා මේ සිංහල language එක උඩ click කරන්න button දෙකක් appear වෙනවා option and remove කියලා ඊට මෙතන පේනවා මෙතන arrow දෙකකුත් appear වෙලා තියෙනවා. ඔයාලට මේ arrow දෙකෙන් පුළුවන් මෙන්න මේ language එක උඩයට මාරු කරන්න. ඉහළ පහළ මාරු කරන්න පුළුවන්. අදාළ language එක select කරලා ඉතලේ click කරන් මෙන්න පහළට ගන්න පුළුවන්.
ආයම සිලෙක්ට් කළා මෙහෙම ඒ ලැන්ග්වේජ් එක මාරු කරන්න බලා මේක ඔයා වෙනස් කරන්න යන්න එපා මේක ඔයාට ඕන වෙන්නේ මෙතන ඔයාගේ ලැන්ග්වේජ් ලිස්ට් එකේ පෙන්නන විදිය පිළිවෙල වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් මේක මේ විදියටම තියෙන්න මොකද ඩිස්ප්ලේ ලැන්ග්වේජ් ඩිෆෝල්ට් ලැන්ග්වේජ් කොහොමත් ඉංග්‍රීසියෙන්ද ඉංග්‍රීසි ලැන්ග්වේජ් උඩින් තියෙන දෙන්න ඊළඟට සිංහල ලැන්ග්වේජ් එක තියෙන දෙන්න සිංහල ලැන්ග්වේජ් එක සිලෙක්ට් කළා හැපි වෙන බටන් දෙකෙන් ඔප්ෂන් කියන බටන් එක ක්ලික් කරන්න සිංහල ලැන්ග්වේජ් ඔප්ෂන් පේජ් එක ඕපන් වෙනවා උඩින්ම තියෙනවා ලැන්ග්වේජ් පැක් එක ඉන්ස්ටෝල් කරගන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එක මේක ක්ලික් කරන්න එපා මේ පැක් එක මොකද මේ වෙනකොටත් අපි සිංහල තමිල් යුනිකෝඩ් කිට් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා මේක ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඊට යටින් තියෙනවා බේසික් ටයිපින් කියලා මෙන්න මේ බේසික් ටයිපින් කියන මෙගාබයිට් එකක ඩේටා ෆයිල් එකක් තියෙන්නේ මෙන්න මේ ඩේටා ෆයිල් එක ඔයා ඉන්ස්ටෝල් කරගන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කම්ප්ලීට් වෙන්න දෙන්න ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ පල්ලෙහා තියෙනවා බලන්න कीबोर्ड කියලා सेक्शन එකක් මෙතන තියෙනවා සිංහල කියලා අපි ඇඩ් කරපු ලැන්ග්වේජ් එකේ සිංහල කීබෝඩ් ලේඅවුට් එක තියෙනවා රෙගුලර් ලේඅවුට් එක මෙතන උඩ තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරන්න ඇඩ් කීබෝඩ් කියන එතකොට ඔයාලට පේනනවා දැන් තවත් ඇඩ් කරගෙන තියෙන රෙගුලර් සිංහල කීබෝඩ් ලේඅවුට් එක පේනනවා මේ කීබෝඩ් ලේඅවුට් එක ඊපස්සේ යටින් තියෙනවා සිංහල WYJ9 කියලා මේ විජේසේකර 9 කියන කීබෝඩ් ලේඅවුට් එක තමයි මෙන්න මේ මේකත් ඔයා සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න හරි ඔයාලට වෙනතොර දෙකම ඇඩ් වෙලා තියෙනවා මේ සිලෙක්ට් කරලා රිමූව් කරන්නත් පුළුවන් ඒ කීබෝඩ් ලේඅවුට් දෙකම ඔයා ඇඩ් කරගන්න ඕන ඔයා සිංහල ලැන්ග්වේජ් ඔප්ෂන්ස් හදලා ඉවරයි එතකොට දැන් ඔයාලට පුළුවන් මේක ක්ලෝස් කරලා දාන්න වින්ඩෝස් සෙටින්ග්ස් පේජ් එක ක්ලෝස් කරලා දාලා ඔයා ඉන්ස්ටෝල් කරපු ලැන්ග්වේජ් පැක් එක බලන්න ක්වික් ලොන්ච් අයිකන් වල තියෙනවා ලැන්ග්වේජ් අයිකන් එක ක්ලික් කරාම පොප්අප් වෙලා එනවා කීබෝඩ් ලේඅවුට් ලිස්ට් එක ගන්න උඩින්ම තියෙනවා ඉංග්‍රීසි කීබෝඩ් ලේඅවුට් එක යට තියෙනවා සිංහල රෙගියුලර් කීබෝඩ් ලේඅවුට් එක ඊට යටින් තියෙනවා අපි ඇඩ් කරපු සිංහල විජේසේකර 9 කියන කීබෝඩ් ලේඅවුට් එක. ඉතින් මෙන්න මේ මාරු කළා. ඔයාලට දැන් ටයිප් කරලා බලන්න පුළුවන්. අපි දැන් empty word document එකක් open කරලා ටයිප් කරලා බලමු සිංහලෙන්. අදාළව ඔයාලට ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. සිංහල ටයිපින් පාඩම් මාලාවට අදාළ තවත් වීඩියෝ කිහිපයක් බලාපොරොත්තු වෙන්න ඔයාලා. වීඩියෝ එක වැදගත් නම් යාළුවන්ටත් WhatsApp Facebook මගින් ෂෙයා කරන්න. Subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.